Order, please. Kathanayakavareyage nivedana. Sri Lanka Prajatantrika Samajavadi Janaraji Andukama Vivastave. 79 වෙනි විවස්ථාව ප්‍රකාරව 2016 ජූලි මාස 7 වෙනි දින මා විසින් පුදිලන් ලියාපදිංචි කිරීමේ සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. දෙවැනි නිවේදනය 2015 දෙසැම්බර් 19 වෙනි දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි 8 ඈ සහ ඊ ඡේද ප්‍රකාරව බලපක්ෂ පිළිමද ආංශික අධීක්ෂණකාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශ්‍රීනාල් දෙමෙල් මහතා ඉවත්කොට තේරින් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය ආශෝ මාර්සිංහ මහතා ඒකී කාරක සභාවේ සේවයේ පිණිස පත්කර ඇති බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි නිවේදනය 2015 දෙසැම්බර් මාස 19 වෙනිදා පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාවෙහි 8 ඈ සහ ඊ ඡේද ප්‍රකාරව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඉවත්කොට තේරින් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශ්‍රීනාල් දෙමෙල් මහතා එම කාරක සභාවේ සේවය පිණිස පත්කර ඇති බව දන්වනු කැමැත්තෙමි. ඩී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අසු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වේලුකුමා මහතා වෙනුවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 129 ඈ ප්‍රකාරව තේරින් කාරක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුජීව සේනසිංහ මහතා එම කාරක සභාවේ සේවය පිණිස පත්කර ඇති බව දන්වනු කැමැත්තෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍ය සමාස ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටපිළිවෙළ අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරමි. ගරු විදේශ කටයුතු අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරමි. ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි, 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව සෞඛ්‍ය හා මානව සුබසාධන සමාජ සවිබල ගැනීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරමි. ගරු කර්මාන්තා වාණිජ්‍ය කටයුතු අමාත්‍යතුමා. ගරු කථානායකතුමනි, 2013-2014 වර්ෂය සඳහා කහටගහ ගැෆයිට් ලංකා ලිමිටඩ්හි වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ව්‍යාපාර හා වාණිජ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයැයි යෝජනා කරමි. කාරක සභා වාර්තා පිළිගැන්වීම ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලුවිහාරි මහතා විසින් පිළිගැන්වීම. ගරු කථානායකතුමනි, සබරගමු පළාත් සභාවේ සබරගමු පළාත් සංචාරක කාර්යාංශයේ ප්‍රඥප්ති කෙටුම්පත ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සරකා බැලූ අතර ස්ථාවර නියෝග අංක 46A3 යටතේ ලබා දී ඇති කාල පරිච්ඡේදය තුළ පාර්ලිමේන්තුව නිරීක්ෂණ ලබා දීමට කාරක සභාවේ 2016 අගෝස්තු මාස 9 වෙනි දින දක්වා කාලය දීර්ඝ කරන දෙන ලෙස ඉල්ලා සිටිමි. ගරු නෛතික කටයුතු හා දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානපිරි මැතිතුමා විසින් පිළිගැන්වීම. පෙස්සම් පිළිගැන්වීම ගරු සුසන්ත පුංචිරිල මේ මැතිතුමා. කථානායකතුමනි, රාගම වැලිසර වෙලින්ටන් පාක් නොම්බර 90-16 ධන ස්ථානයේ පදිංචි දින්සිල් ලලිත් අබේසූරිය මහතාගෙන් ලැබුණු පෙස්සමත්, රත්නපුර මුවගම කේමානන්ද මාවතේ අංක 28-9 ධන ස්ථානයේ පදිංචි එන්.එල්. චන්ද්‍රසේකර මහත්මියගෙන් ලැබුණු පෙස්සමත්, තඹලගමුව කෝවිල්ලඩි යන ලිපිනේ පදිංචි පද්මනාදන් ජයමාලිනී මහත්මියගෙන් ලැබුණු පෙස්සමත්, රාජගිරිය උද්‍යානයේ නොම්බර 615 විසයා ධන ස්ථානයේ පදිංචි රොහාන් පොන්නයියා මහතාගෙන් ලැබුණු පෙස්සමත්, පදිශ්‍රීපුර 1721B ධන ස්ථානයේ පදිංචි SMC දිල්රුක්ෂි සෝමපාන මෙනෙමගෙන් ලැබුණු පෙස්සමත්, කන්තලේ වෙන්රාසන්පුර R96 යුනිට් 16 ධන ස්ථානයේ පදිංචි SM හීන් බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙස්සමත්,
නුගේගොඩ ගංගොඩවිල පැපිලියාන පාර නොම්බර 43 ධර්මස්ථානයේ පදිංචි WAD සිරිවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමත් හරන්කහව හෝරිහෙළපතන හෝරිහෙළපතන ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනයේ සේවය කරන වාසුදේවන් රාසයියා මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි. ගරුනිහා ගලප්පති මැතිතුමා පෙත්සම් 6යි. ගරු කතානායකතුමනි, ගාල්ල කලේගාන ගම්සභා පාර 2:18 ධර්ම ස්ථානයේ පදිංචි අමරබන්ද්‍ර ගුටසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද තංගල්ල සිටනමලු යන ලිපිනයේ පදිංචි බර්ටි කුමරප්පෙරුම මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද මහරගම් පන්සල පාර පළමු පටුමග 31 ධර්ම ස්ථානයේ පදිංචි ජේම්ඩී විජේවීර මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද බත්තරමුල්ල ලේක් පාර 160 47 ධර්ම ස්ථානයේ පදිංචි කේ දිසානායක මිනිවියගෙන් ලැබුණු පෙත්සමත්ද අම්බලන්තොට මානජ්ජාව හයිඩ්‍රාමණී නිවස නොම්බර 23 දරණ ස්ථානයේ පදිංචි රංජිත් සමරවික්‍රම මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද නාගුල්ගම්මු කුඩාවැල්ල උතුර ආනන්දන ලිපිනයේ පදිංචි WGMMN ලක්ෂිත මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද පිළිගන්නමු. ගරු සුනිල් හඳුන්නැති මැතිතුමා පෙත්සම් 5යි. ගරු කතානායකතුමනි, වැලිගම මහවීදියේ පර්ණකඩේ නොම්බර 267 2 දරණ ස්ථානයේ පදිංචි MH ඉෆ්ෆාම් මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද නුගේගොඩ පාගොඩ පළවන හරස් වීදිය නොම්බර 52 2 දරණ ස්ථානයේ පදිංචි JCL බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පාන්දුර වෑකඩ හොරණපාර නොම්බර 297 ස්ථානයේ පදිංචි KUR ප්‍රනාන්දු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර නාදුගල නාදුගල හන්දිය කාන්ති යන ලිපිනයේ පදිංචි කාන්ති සමරසිංහ ගුණසේකර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද කෝට්ටේගොඩ ලුණුකලපුව පාර ලිපිනයේ පදිංචි LH සිරිසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමු. ගරු අනුර සිඩ්නි ජයරත්න මැතිතුමා පෙත්සම් 2යි. ගරු කතානායකතුමනි, පොළොන්නරුව තඹාල අලිලාල්පුර අංක 106-1 ධර්ම ස්ථානයේ පදිංචි MH මොහොමඩ් ඩලි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද 2 මැදිරිගිරියේ නවනගරයේ ආයහය නොම්බර 18-2 දරණ ස්ථානයේ පදිංචි WMPB වීරසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු. ගරු බුද්ධික පතිරණ මැතිතුමා පෙත්සම් 8යි. ගරු කතානායකතුමනි, කමරුපිටිය කරපුටුගල දිග්ගහ කොරටුව යන ලිපිනයේ පදිංචි ඩි වික්ටර් රත්නායක මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද කිරින්දපූල් වැල්ල පහළ ආරම්භ යන ලිපිනයේ පදිංචි HH ස්වර්ණා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද මිරිස්ස උඩුපිර කස්තුරිගේවත්ත යන ලිපිනයේ පදිංචි KK පියවති වෙනවීගෙන් ලැබුණු පෙත්සමක්ද පොල්ගස් ඕවිට වෑතර ඉතුරු යන අංක 55 ඇලයිරක් ඒ ඇලයිරක් 14 දන ස්ථානයේ පදිංචි ලක්මාල් ලියනගේ මෙනවීගෙන් ලැබුණු පෙත්සමක්ද අකුරැස්ස මාරඹ ගංහැල පාර රණසිරි යන ලිපිනයේ පදිංචි පාලිත රණසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර ගොම්බද්දල ගොඩැල්ලවත්ත තිලංකා යන ලිපිනයේ පදිංචි තිලකා රණවීර මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද අකුරැස්ස මලිදුව වැලිකැටි යන ලිපිනයේ පදිංචි WH මර්සියන් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද මාතර වල්ගම ප්‍රගතිමාවත අංක 40 ඒ දරණ ස්ථානයේ පදිංචි WK විජේසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද වශයෙන් පෙත්සම් 8ක් පිළිගන්වමු. මේ පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. ඊළඟට නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාර්තාවේම කාරක සභාවේ සභාපති ගරු අජිත් මානප්පෙරු මහතා විසින් පිළිගැන්වීම. නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද ජනමත විචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාල සීමා තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ මෙහෙයුම් ප්‍රතිපත්ති අධිකරණ සංවිධාන පනත යටතේ නියෝග සහ සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතා දැක්වීමේ පනත යටතේ නියමය යනාදී කාරණා සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. හොඳයි. ඊළඟට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු වගාම අමාත්‍යතුමාගේ ඇසීමට මම අහනවා. ගරු කතානායකතුමනි, සතියක් කල්ලිල. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා මම අහනවා. උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යතුමා ඇසීමට ආයක එමුණුම 1 තීරු අංක 3-5-7 හා 9 යටතේ දක්වා ඇත. 2 එමුණුම 1 තීරු අංක 4-6-8 10 යටතේ දක්වා ඇත. ආ පැන්නුණකි. ගරු කතානායකතුමනි, මගේ මේ
අනතුරු ප්‍රශ්නය ඔය සංඛ්‍යා ලේඛනයේ පදනම් කරගෙනම නෙවෙයි. මම ඊයේත් 2010 ඉඳන් 2015 දක්වා ඔය ප්‍රශ්නෙම ඔබතුමාගෙන් අහුව ඔබතුමා ඊටම කරුණු සහිත පිළිතුරක් සභාගත කළා. දැන් මේ ඒ පිළිතුර හැටියට ගරු ඇමතුමනි, විශේෂයෙන් අපේ රටේ 2015 2014 අවුරුදු දක්වා ජීව විද්‍යා විෂය ධාරාව හදාරලා ඇතුල් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල පාඨමාලා 26ක් තියෙනවා. සම්පූර්ණ පාඨමාලා 85න් 26කට ඇතුල් වෙන්න පුළුවන් ජීව විද්‍යා විෂය ධාරාව හදාරපු අයට පමණයි. ඒතොර ඒ අවුරුදු 5ේදී සිසුන් 21265කට අවස්ථාව හිමි වෙලා තිබෙනවා ඒ විශ්වවිද්‍යාල ඇතුළත් වෙන්න. හැබැයි ඇතුළත් වෙන ලියාපදිංචි වෙලා තිබෙන සිසුන් 17140යි. ඒ කියන්නේ ජීව විද්‍යාව හදාරපු සිසුන්ගෙනුත් 80%කට තමයි විශ්වවිද්‍යාල ඇතුළත තියෙන්නේ. ඒ කියන්නේ දල වශයෙන් කිව්වොත් අවුරුද්දකට අවස්ථාව හිමි සිසුන් 825ක් විශ්වවිද්‍යාල ඇතුළත් වෙන්නේ නැහැ. මේක බරපතල තත්ත්වයක්. මොකද දැන් මේ දරුවෝ ඉගෙන ගන්න පාසල්වල විද්‍යා ගුරුවරු නැහැ, ගණිත ගුරුවරු නැහැ. අපේ පර්යේෂණ ආයතන කියලා බැලුවොත් එහෙම පර්යේෂණ නිලධාරීන් නැහැ. එහෙම තිබෙද්දී රජයේ සම්පත් ප්‍රමාණයක් වෙන් කළා තියෙනවා විශ්වවිද්‍යාලවල ගුරුවරු වෙන් කළා තිබෙනවා. හැබැයි 80%ක් තමයි ජීව විද්‍යා විෂය ධාරාව හදාරපු දරුවන්ගෙන් විශ්වවිද්‍යාලට ඇතුළත් වෙන්නේ. ඒතර මෙතන මොකක් හරි ගැටලුවක් තියෙනවා. ඒක තිබෙන්නේ UGC එකේද ඉල්ලුම් කිරීමේද කියන එක මම හිතන්නේ බරපතලට සාකච්ඡා කරන්න ඕන. අපි විද්‍යා අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා නම් මේ ගැටලුව සිසුන් මත නොපටවා අපි හැමදෙනාම එකතු වෙලා මේකට ඉතාම ස්ථිරසාර විසඳුමක් හොයාගන්න ඕන. නැත්නම් උසස් පෙළ විභාගයේ වැඩිම තරංකාරීත්වයේ තියෙන ජීව විද්‍යා විෂය ධාරාවෙනුත් සමත් වෙන අයගෙන් 20%කට ඒ අවස්ථාව අහිමි වෙලා තිබෙනවා. ඒ 20% පුරප්පාඩු විදිහට පවතිනවා. ඉතින් මම නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති අතුරු ප්‍රශ්නයකට වඩා මේ පිළිබඳව අපි හැමදෙනාම ගැඹුරින් අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා මේ විදිහට ස්ථිරතාව විසඳුමක් හොයාගමු කියලා. ඔබතුමාගේ තර්කය මම පිළිගන්නවා. හරි. එච්චරයි යම්. හරි. බොහොම ස්තුතියි. ඊළඟට ගරු කනක හෙරත් මැතිතුමා තිරසර සංවර්ධන වනජීවී අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු උදේ ප්‍රභාත් ගවම්පිල මැතිතුමා අග්‍රාමාත්‍යමා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු සෙයිඩ් අලි සහිද් මවුලානා මැතිතුමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුස්ථාර අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු ලකිජාවදන මැතිතුමා නීති ආසාමේ දක්ෂිණ සංවර්ධන අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා. ගරු කතානායකතුමනි, A1 2061 A2 දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වෙන් කරන ලද වාර්ෂික මුදල් ප්‍රතිපාදන මත පොලිස් දෙපාර්තමේන්තුව විසින් මාසිකව එක් පුද්ගලයෙකුට රුපියල් 7500ක ගෙවීමක් සිදු කරයි. A1 ඔව්. A2 ඔව්. A3ත් ඔව්. A1 ඔව්. දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරුවන් අධීක්ෂණය කිරීමේ වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව වෙත හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැවරීමෙන් මෙම සේවකීන් හට මතුවන ගැටලුකාරී අවස්ථාවන්ට පහසුවෙන් විසඳුම් ලබා දිය හැකි බව නිරීක්ෂණය කළ බැවින් ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර ඔවුන් වෙත ගෙවනු ලබන මාසික දීමනාව රුපියල් 12,000 දක්වා වැඩි කිරීම සුදුසු බවට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යෝජනා කර ඇත. A2 අදාළ එකඟතා ලද වහාම A පැන නොනැගී. ස්තුතියි. ගරු ඉෂාක් රහමන් මැතිතුමා වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකාර අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා බුදු සාසන අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු ශ්‍යාන් සේමසිංහ මැතිතුමා නගර සැලසුමා ජල සම්පාදන අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා නගර සැලසුමා ජල සම්පාදන අමාත්‍යමාගෙන් ඇසීමට, ගරු වාහදේව නානාකර මැතිතුමා විදුලි සංදේශ ඩිජිටල් යලපහසුක අමාත්‍යමාගෙන් ඇසීමට, මෙම ප්‍රශ්නය මම අද නොඅසන බව දැන්වීමට කැමති ගරු කතානායකතුමනි. මෙම ප්‍රශ්නයේ පරිවර්තනය මගේ නෙමෙයි. ඒ පරිවර්තනයේ මීට වඩා සාමාන්‍ය ජනයාට අර්ථවත් වන ආකාරයට සිදු කරවා මේ ප්‍රශ්නය නැවත ඉදිරිපත් කිරීමට අවසරය ඉල්ලයි. ගරු අමාත්‍යතුමා ඒ විදිහට කරමුනේ. හරිනේ. ගරු බුද්ධික පතිරණ මහත්මයා සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය මහත්මයාගෙන් ඇසීමට, මම අහනවා මේ සුමාන දෙකක් කල්ලිනවා. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මහත්මයා නිවාස අධිකරණ මහත්මයාගෙන් ඇසීමට,
මම අහනවා ගරු කතානායකතුමනි. නියෝජ්‍ය අමාත්‍යතුමා නැද්ද? කතානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා. ගරු කනක හෙරත් මැතිතුමා සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු උදේ ප්‍රමාත් ගවම්පිල මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඇසීමට පැමිණ නැත. දෙවැනි වටය ගරු කනක හෙරත් මැතිතුමා තිරසාර සංවර්ධන මර්ජී අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අහනවාද? ප්‍රශ්න අහනවා. සභාගත කරන්න. නෑ. ගරු කතානායකතුමනි. සභාගත කරන්න. ප්‍රශ්නේ සභාගත කර උත්තරේ සභාගත කරනවා. උදේ ප්‍රමාද ගමන්පිල මැතිතුමා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අහනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි සභාගත කරනවා. හොඳයි. ගරු අලි සෛද් මෞරණ මැතිතුමා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමා ඇසීමට සභාගත කරන්න. හරි. ගරු ඉෂාක් රහමන් මැතිතුමා වාරි මාර්ග ජල සම්පත් කළමනාකාර අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අහනවා. සභාගත කරනවා කතානායක. සභාගත කරනවා. ඔව්. හොඳයි. ගරු චාස් නිර්මලනාද මැතිතුමා බුද්ධ ශාසන අමාත්‍යතුමාගේ ඇසීමට you are tabling in the house. මාසයක් කල් ඉල්ලනවා ගරු කතානායකතුමනි. ගරු ශ්‍රියන් සේමසිංහ මැතිතුමා නගර සැලසුම් ජල සම්පත් අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අහනවා. සභාගත කරනවා කතානායකතුමනි. ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා නගර සැලසුම් සහ ජල සම්පන්න අමාත්‍යතුමා ඇසීමට ප්‍රශ්න අසනවා. සභාගත කරනවා කතානායකතුමනි. ගරු බුද්ධික පතිව මැතිතුමා ඇහුවා. ඊළඟට ගරු වෛද්‍ය නැහැ. නලින්ද ජයසිංහ මැතිතුමා ප්‍රශ්නෙට කල් ඉල්ලුවානේ. ඔව්. අන්න ඔව්. ගරු කනක හෙරත් මැතිතුමා ප්‍රශ්න අහනවා. සභාගත සෞඛ්‍ය පෝෂණ සභාගත කරනවා. සභාගත. ඔකේ. ගරු උදේ ප්‍රමාත් ගමන්පිල මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ සභාගත කරනවාද? ප්‍රශ්න අහනවා. රයිට් හොඳයි. ගරු කතානායකතුමනි සභාගත කරනවා. හොඳයි. බොහොම ස්තුතියි. තාවර නියෝග 23-2 යටතේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා. ඔනබල් ඩග්ලස් දේවානන්ද not here. ගරු අනුර දිසානායක මැතිතුමා ස්ථාවර නියෝග යටතේ ස්ථාවර නියෝග 23-2 යටතේ මෙම ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම නිස්සුතිවන්ත වෙනවා. ගරු කවුදන්න පිළිතුරු ලබා දෙන්නේ නේ එමතුම? නෑ නෑ පිළිතුරු තියෙනවද ඔබතුමා ගාව? කියවන්න එපා. කොට කි. කණිත්තෙල් එමතුමගෙන් ඇහුවේ. ඩග්ලස්ගේ අනුර කුමාර මැතිතුමාගේ ආ තියෙනවා චන්දිම වීරකොඩි මැතිතුමා ආ චන්දිම වීරකොඩි මැතිතුමා ඔව් නෑ උත්තරේ නෑ මං හිතන්නේ ප්‍රශ්නේ එතුමා ගාව තියෙනවා මං ගාව තියෙන එක මම එතුමා ගාව තියෙනවා මට ඕනනම් කියවන්න පුළුවන්ද ඒ මම ප්‍රශ්නේ කියවන්න නෑ 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 ඒකනේ කතානායකට මුනි එහෙනම් අපි අඩුම තරමේ අමතුමා ඉන්න ඕන ඒක නියෝජ්‍ය අමතුමා ඉන්න ඕන උත්තරේ ගන්න බැරි නම් බෑ කියලා කියන්න නියෝජ්‍ය අමතුමා කවුද නියෝජ්‍ය අමතුමියත් නේ අනුමා මෙවර ස්ථාවර නියෝග සංසදයේ ඇත්ත වශයෙන්ම වැඩක් නැහැ ප්‍රශ්නයක් අහලා අහලා වැඩක් නැහැ ඔබතුමා ඇමතිවරයා නැත්නම් නියෝජ්‍ය ඇමතිවරයා නැත්නම් මේ ප්‍රශ්නේ වැඩක් නැහැ ඒ අපි කතා කරලා තියෙන අපි ස්ථාවර නියෝග දැන් වෙනස් වෙනවා එතකොට එයාගේ පැමිණීම ෂැඩෝ කට්ටි නැද්දන්නේ ෂැඩෝ කට්ටි මොකක් හරි කරන්න මේ මේක සම්බන්ධයෙන් ඇත්ත පාර්ලිමේන්තුවේ ඔබතුමාත් අගාමාත්මත් මේ පාර්ලිමේන්තුවේ වටිනාකමක් නැහැ වටිනාකමක් නැහැ අඩුවානේ ෂැඩෝ මිනිස්ටර්වත් අඩුව තරමේ ගරු කතානායකතුමනි එක්ක අමුතුමා ඉන්න ඕන එක්ක රාජ්‍ය අමුතුමා ඉන්න ඕන එක්ක හේවණලි අමුතුමා ඉන්න ඕන ජායා දැන් හේවණලි අමුතුමත් නෑ ජායා අමුතුමත් ඉන්නවා උත්තර දෙන්න තිබ්බා මේ ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මොනවද කරන්න ඕන මොකද්ද කරන්නේ ඔය නෑ අපි දැන් අපි ස්ථාවර නියෝගය වෙනස් කරලා තියෙන මං ඒක ලබන සතිය ඉදිරිපත් කරන පක්ෂනායකින්ට ඕ ගරු අග්‍රාමාත්‍යතුමත් ඒකත් ඒ වගේම අපේ අර ජේෂ්ඨ කණ්ඩායමත් බැලුවට පස්සේ අපිට අගෝස්තු ඉඳලා මේ ස්ථාවර නියෝගය ඉදිරිපත් කරන්න පුළුවන් ඒ අනිවාර්යයෙන්ම ප්‍රශ්නවලට උත්තර දෙන්න ගරු අමාත්‍යතුමා සිටිය යුතුයි ප්‍රශ්නේ ආන මන්ත්‍රීතුමාට නිගාවක් පාර්ලිමේන්තුවට නිගාවක් පාර්ලිමේන්තුවට මං හිතන්නේ පාර්ලිමේන්තුවට ගරු අනුර කුමාර චාන මහත්මයා මාසයක් ඉඳලා ඔබතුමා එනෝනම් බත් කරන්න අහන්නද අහන්නද ඔබතුමා අහන්න වෙන්නේ නේ ඔබතුමාට ඕනෙලා කැමතිවත් වෙන්න සූදානම් කමක් නැම මම අහන්න. මම අහන්න එතුමා රිප්ලයි කරන්න. ආ එතුමා රිප්ලයි කරන්න පස්සේ නේද? එහෙනම් ගාලු අනුර කුමාර සානායි මේ එතුමා.
හනිතෙල් නෙවෙයි ඒ බොරතෙල්. ත්‍රිකුණමල වරාය ආශ්‍රිත පිහිට ඇති තෙල් ටැංකි තවත් ප්‍රමාණයක් ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට යන බවට පුවත් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ලෝකයේ දෙවැනි ගැඹුරුතම ස්වභාවික වරාය වන ත්‍රිකුණමල වරායයි. ඒ සුවිශේෂී පිහිටීමේ හේතුවෙන් ඉතිහාසයේ පුරා ඒ විවිධ රටවල අවධානයට පාත්‍ර වුණා. ත්‍රිකුණමල වරායේ වැදගත්කම තවත් ඉහළ නන්වන්නේ දෙවැනි ලෝක යුද සමයේ චීන වරාය ආශ්‍රිතව ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය. මෙහි ඝන මීටර 12,500ක ධාරිතාවෙන් යුතු ටැංකි 102ක් පිහිටවා තිබෙනවා. දැන්ට ටැංකි 1000ක් දැන්ට ටැංකි 100ක් පාවිච්චි කරගත හැකි තත්ත්වයේ අතර ඒ ටැංකි 17ක් පහළ සංකීර්ණ ලෙස සහ 83ක් ඉහළ සංකීර්ණ ලෙස කොටස් දෙකකින් යුක්තයි. ඉහළ සංකීර්ණයේ තුල දුම්රිය තෙල් ටැංකි සඳහා තෙල් පිරවීම පහසුකම් තිබෙනවා. මෙම පහළ සංකීර්ණයේ ටැංකි යම් ප්‍රමාණයක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් භාවිත කරන ලද අතර ඒවා 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට කුලියට දීමට එවකට ආණ්ඩුව කටයුතු කළා. ඒ ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම සමග අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකින් මගින්. එහෙත් ඛනිජ තෙල් සංස්ථාවට ටැංකි පිහිටා ඇති භූමිය අයිතියක් නොතිබූ බැවින් ඒ නීත්‍යානුකූල පැවරීමක් නොවේ. මීට පෙර මා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අවසන අවස්ථාවේදී ඛනිජ තෙල් අමාත්‍යවරයා හැටියට සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ පිළිබඳවම මේ පාර්ලිමේන්තුවේ පැහැදිලි කරා. අත්සන් තබන ලද ගිවිසුමේ මා සහායක් ඇතුළත නීතිමය ලියවිලි සකස් කරන බව සඳහන් වුවත් මේ දක්වා එවැන්නක් සකස් වී නොමැති බැවින් නීත්‍යානුකූලව සියලු සම්පත් රජයේ සතුව පවතිනවා. දැන් මේ ටැංකි ඒ අනුව රජයට අයිති. ඉන්දියානු තෙල් සමාගම විසින් පරිහරණය කරනු ලබන්නේ පහළ සංකීර්ණ ටැංකි 17 යම් ප්‍රමාණයක් පමණ. රටේ තෙල් ඉල්ලුම ඉහළ යාම සැලකිල්ලට ගත් විට දුම්රිය මගින් බෙදා හැරීමේ පහසුකම්ද සහිතව මෙම ප්‍රයෝජනවත් ගබඩා සංකීර්ණයේ මෙතෙක් පාවිච්චියට නොගැනීම බලවත් අපරාධයක්. අලුතින් තෙල් ගබඩා ඉදිකිරීමට විශාල වියදම් දැරිය යුතු කටයුත්තක් බැවින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට විශාල අමතර වැයබරකින් තොරව මෙම ටැංකි සංකීර්ණය පාවිච්චියට ගත හැකි වෙ තිබෙනවා. එසේම ගබඩා සංකීර්ණයේ විශාලත්වයේ හේතුවෙන් රට තුළ සැපයීමට පමණක් නොව ජාත්‍යන්තර තෙල් වෙළඳපොළ ප්‍රවේශ වීමටද ඛනිජ තෙල් සංස්ථාවට මෙමගින් ඉඩකඩ පාදාගත හැකි. විශේෂයෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට හමුවට කැඳවන ලද අවස්ථාවක මෙම තෙල් ටැංකි පාවිච්චි කිරීමේ හැකියාව සොයා බලන ලෙස නිර්දේශයක් කරනු ලැබ තිබුණා. සංස්ථාවේ වෘත්තීය සමිති විසින්ද මෙම ගබඩා සංකීර්ණය පාවිච්චියට ගැනීමේ අවශ්‍යතාවය බලධාරීන්ට පෙන්වා දී තිබුණා. ඒ අනුව සංස්ථාවේ නිලධාරීන් විසින් ටැංකි 17ක් පරීක්ෂා කොට බලා ලබා දුන් තාක්ෂණික වාර්තාවේ ඒවා එම තත්ත්වෙම පාවිච්චි කළ හැකි බවත් විනාශ කරනු ලැබූ ඇති නල පද්ධතිය පමණක් අලුතින් ඉදිකළ යුතු බවත් පෙන්වා දී තිබුණා. ඒ සඳහා වන වියදම් සංස්ථාව දැරිය හැකි මට්ටමේ වන බවද එහි සඳහන්ව තිබුණා. දැනගන්නට ඇති අන්දමට ටැංකි සංකීර්ණ නවීකරණය කොට සංස්ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර ඒට අනුමැතියද පළ වී තිබෙනවා. මාගාවේ කැබිනට් පත්‍රිකාව තිබෙනවා. කෙසේ වුවද ඒ අනුව සංස්ථාව විසින් නවීකරණය කටයුතු කිරීමට සූදානම් වෙමින් සිටියේදී කිසියම් හදිසි අස්තයක් විසින් එම කටයුතු නොතකර ඇති බව වාර්තා වෙනවා. මේකයි ප්‍රශ්න තිබෙන්නේ. තෙල් සංස්ථාව ගරු කතානායකතුමනි සැලැස්මක් හැදුවා මේ තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාව උපයෝග කරගන්න. ඒ සඳහා අවශ්‍ය වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට අනුමැතියක් ලබාගෙනත් තිබුණා. එසේ අනුමැතියක් ලබාගෙන තිබීදී හදිසි මෙම තත්ත්වය නතර කරලා තිබෙනවා. ඒ අනුව මෙම ටැංකි සංකීර්ණ ඉතිරි ටැංකි ප්‍රමාණයද ඉන්දියානු තෙල් සමාගමට ලබා දීමට ආණ්ඩුව සූදානම් වන බවට ඛනිජ තෙල් සංස්ථා සේවකින් අතර මේ මහා ජාතික සම්පත පිළිබඳ උනන්දු වන ජනතාව අතරද මහත් නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තිබුණු ඇතැයි අපේක්ෂා කරනවා. 1. ඛනිජ තෙල් සංස්ථාවේ ඉංජිනේරුවන් විසින් වරාය ටැංකි 17ක් පරීක්ෂා කොට තාක්ෂණික වාර්තාවක් ලබා දී තිබේද? එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ කුමක්ද? එම වාර්තාව මෙම සභාවට ඉදිරිපත් කරනු ලබන්නේද? ටැංකි සංකීර්ණ නවීකරණය කොට සංස්ථාවේ පාවිච්චියට ගැනීම වෙනුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද්දේද? අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය පළ වී ඇද්ද? ඒ කවර දිනේද? ඛනිජ තෙල් සංස්ථාව මගින් ටැංකි පද්ධතිය නවීකරණය කටයුතු සිදු කිරීමේ ව්‍යාපෘති අත්විටීමට කටයුතු කර තිබේද? එම ටැංකි සංකීර්ණ ඉතිරි ටැංකි පද්ධතියද ඉන්දියානු තෙල් සමාගමට පැවරීමට රජයේ තීරණයගෙන තිබේද? එසේනම් මේ කවර හේතු නිසාද කියලා ගරු එමතුමා මේ සභාව දැනුවත් කරන ඇතැයි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි. ගරු මන්ත්‍රීතුමා අපි ඊළඟ පාර්ලිමේන්තු දිනේදී වාර්තාව ලබා දෙන නිසා පිළිමක් කරන්න. අපි ඉදිරියේදී මේක සම්බන්ධ උත්තර දෙන්න. ඊළඟ පාර්ලිමේන්තු දිනේදී. පළවෙනි පාර්ලිමේන්තු දිනේදී. ඔබතුමාගේ අහන්න කැමති මේක ඉන්දියාවට දෙනවට ඔබතුමාලා විරුද්ධද?
ඔබතුමාලගේ මතය කියන්න මම මගේ මතය කියන්න දැන් මම ප්‍රශ්න අහපුවා මගෙන් ප්‍රශ්න අහන්න බෝ හොඳයි නෑ නෑ ඔබතුමා කියන්නේ මේ ජනතාව දෙදාස් තුනේ වසරේදී මම කියන මේක සිද්ධියත් එක්ක 2003 වසරේදී ඉන්දියානු සමාගමට තෙල් ටැංකි ටික දුන්නා නමුත් ඉඩම තෙල් සංස්ථාවට ආйти නැහැ ඒක වරායට ඇති භූමියක් ඒ නිසා මාස 6ක් ඇතුළත මේක සිදුවුණු වීම හේතු කොටගෙන මේ තෙල් ටැංකි සංකීර්ණය නැවත රජයේ සතුවට පැවරී තිබෙනවා දැන් අපේ යෝජනාව තිබෙන්නේ ගරු ඇමතුමා අපිට කොළොන්නාවේ ගබඩා සංකීර්ණය වගේම අපිට කොළොන්නාවේ ගබඩා සංකීර්ණ විශාල ප්‍රශ්නයකට අද මුහුණ දීලා තිබෙනවා නල පද්ධතිය අර පැල්පත් වාසි නිවාස ආශ්‍රයෙන් එන නිසා විශාල ගැටලුවකට මුහුණ දීලා තිබෙනවා අපිට ගැඹුරුතම වරායත් ඒ වගේම කොළඹ වරායේ හිරවීමක් තිබෙනවා අපිට ගැඹුරුතම මුහුදක් තිබෙනවා ත්‍රිකුණාමලේ එතන අපිට තෙල් ටැංකි සංකීර්ණයක් තිබෙනවා ඒ වගේම දුම්රියට තෙල් පැටවීම සඳහා අවශ්‍ය වෙන ගබඩා 17ක් තිබෙනවා දුම්රිය රේල් පාර ආසන්නේ ඒකට අපිට දුම්රියෙන් ප්‍රවාහනය කරන්නත් පුළුවන් ඒ නිසා කණිත තෙල් සංස්ථාව තමන්ගේ අලාභය අඩු කරගෙන ජනතාවට කාර්යක්ෂම සේවයක් සපයන්න නම් රටටත් පාඩුවක් නොවෙන්නේ නම් මේ තෙල් සංකීර්ණ කණිත තෙල් සංස්ථාව විසින් මෙහෙවිය යුතුයි කියන එක තමයි අපේ අදහස. හොඳයි. ඊළඟට ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා order please before you speak honorable deputy speaker will take the chair. கௌரவ பிரதி சபாநாயகர் அவர்களே கௌரவ நிதியமைச்சர் ரவி கருணாநாயக்க அவர்களுடன் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி புனித ரமலான் மாதத்தில் இலங்கைவாழ் எமது சகோதர மக்களாகிய முஸ்லீம் மக்களுக்கு இலவசமாக வழங்கும் முகமாக உலக இஸ்லாமிய நாடுகளால் வருடந்தோறும் பேரிச்சம்பழங்கள் இலவசமாக எமது நாட்டுக்கு வழங்கப்படுகின்றன இதன் பிரகாரம் துபாய் ஈரான் உட்பட நாடுகள் வருடந்தோறும் தொடர்ச்சியாக பேரிச்சம்பழங்களை வழங்க விடத்தும் வழங்கும் சந்தர்ப்பங்களில் அதற்கான இறக்குமதி வரியை அந்தந்த நாடுகளை ஏற்றுக்கொள்வதாக தெரிய வருகிறது இந்த நிலையில் வருடந்தோறும் தொடர்ச்சியாக எமது நாட்டுக்கு சுமார் 200 மெட்ரிக் டன் பேரிச்சம்பழங்களை சவுதி அரேபியா வழங்கி வருவதாக தெரிய வருவதுடன் இதற்கான இறக்குமதி வரியை இலங்கை முஸ்லீம் கலாச்சார அலுவல்கள் தினக்கிழமை செலுத்தி வருவதாக தெரிய வருகிறது இந்த வகையில் இந்த வருடம் இறக்குமதி செய்யப்பட்ட 200 மெட்ரிக் டன் பேரிச்சம்பழங்களுக்கென மேற்படி தினக்கிழம் சுமார் 16 மில்லியன் ரூபாவை செலவிட்டு வருவதாக தெரிய வருகிறது இலவசமாக பேரிச்சம்பழங்கள் வருடந்தோறும் மேற்படி தினக்கிழம் இவ்வாறான ஒரு தொகையை செலவிட்டு வருவதை தவிர்த்தால் அந்த நிதியை கொண்டு அந்த தினக்கிழத்தினால் முஸ்லீம் மக்கள் நலன்கள் சார்ந்த வேறு பயன்பாடுகளை மேற்கொள்ள முடியும் சவுதி அரேபியாவின் மூலம் நமது நாட்டுக்கு புனித ரமலான் மாதத்தினை முன்னிட்டு இலவசமாக வழங்கப்படுகின்ற பேரிச்சம்பழங்களுக்கு அறவிடப்படுகின்ற வரியை முற்றாக அகற்ற நடவடிக்கை எடுக்க முடியுமா அல்லது சவுதி அரேபியா தவிர்ந்த ஏனைய நாடுகள் இறக்குமதிக்கான வரியை தாமே ஏற்றுக்கொள்வது போன்று ஒரு நடைமுறையை சவுதி அரேபியா தொடர்பிலும் ஏற்படுத்தி கொள்வதற்கு ஏதேனும் சாத்தியப்பாடுகள் உள்ளனவா மேற்படி எனது கேள்விகளுக்கான பதில்களை எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கங்களை கௌரவ அமைச்சர் ரவி கருணாநாயக்க அவர் வழங்குவார் என எதிர்பார்க்கின்றேன் මන්ත්‍රමා ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය ආනයනය කරනු ලබන රටේදි සඳහා අදාළ වනුවේ 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ පන්ති යටතේ පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදුවේ. ඒ අනුව රට ඉදි කිලෝග්‍රෑම් එකකට සඳහා දැනට අය කරනු ලබන්නේ බද්ධ රුපියල් 60කි. මේ වසරේ ශුද්ධ වූ රමසාන් කාලය තුළදී මෙරට වෙසෙන මුස්ලිම් ජනතාවට මුස්ලිම් රාජ්‍යයන් විසින් පරිත්‍යාගය ලෙස ලබා දී ඇති රටෙහිදි තොගය රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා අදාළ බදු මුදල රජය විසින් ගෙවීමට කටයුතු කර ඇත. ඒ අනුව පරිත්‍යාගය ලෙස ලැබූ රටෙහිදි මෙට්‍රික් ටොන් 268ක්
රේගුවේ නිදහස් කර ගැනීම සඳහා රුපියල් මිලියන් 22,82,82,82ක් මුදලක් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය මුස්ලිම් ආගම හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මහ භාණ්ඩය විසින් ලබා දී ඇත. Honorable member, this was done because this had been traditionally done before, but this time was the first time we have formalized it. Owing to the respect that is given to all religions, there was a request that was made from the Muslim Affairs, and on that basis, there were 5 consignments which was personally approved by the President, Prime Minister, and myself, which was given. So we did not want to give this carte blanche or duty free. We imposed that duty onto the Muslim Affairs, and we gave it. So it has transparency, knowing that this is the case. Any other area which is of similar significance for any religion will certainly be looked at. But all we want to do is, it was for religious harmony that we did it, and not with any other intention at all. But you have, now any imposts coming now won't be tolerated. It has to be during that Ramadan period and nothing else. Thank you for asking the question. අමාත්‍යංශ නිවේදන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ගෞරව රිෂාඩ් බදුදීන් මහත්මයා. The Honorable Deputy Speaker, an issue has been raised recently with regard to the price of consumer goods, as the price of essential commodities have been significantly different from one district to another district. This is happening due to transport cost incurred and the number of middlemen involved in the supply chain. However, now the consumers are of the view that this is happening due to the increase of value-added tax, VAT. Therefore, these concerns should be addressed positively in order to maintain the cost of living in the country while ensuring delivery of quality goods at lowest price to the end consumer. I must highlight the fact that though the VAT component is applied to only certain commodities, it is not applied to essential food items such as white rice, sugar, dal, onion, potatoes, red onion, milk powder, wheat flour, dried chilies, green gram, chickpeas, canned fish, spreads, chicken, pharmaceuticals. Especially in Satos outlets, we are selling VAT-free consumer essential food items as mentioned above. Even vegetables and dry fish also no VAT. It must be noted that items on which VAT is not levied, the price should be less. But when the price of Thai spreads, which is identified as good quality 1 kilo, is sold at 530 rupees in Satosa outlet in all over the country. But it is so outside the range of 700 rupees to 850 rupees in the market. When it comes to the remote areas, the price goes up 900 rupees due to the intervention of the middleman. But I must emphasize the fact that no VAT is imposed on essential items. Therefore, the present pricing formula, which is implemented by the Consumer Affairs Authority, must be republished, and proper monitoring mechanism should be introduced district-wise. My ministry will take immediate action to re-gazette the essential items of the by Consumer Affairs Authority and publish the maximum price also in later consultation with the Cost of Living Committee Chairman, Mr. Malik, and the member, Honorable Ravi, Finance Minister. We will also strengthen the market riding mechanism. Hereafter, action will be taken to telecast the prices of essential items frequently through print and electronic media also. If goods are sold above the maximum retail price that a consumer can lodge a complaint to the Consumer Affairs Authority office, which we have established in each and every district. The Consumer Affairs Authority has now introduced a new facility where the consumers
can lodge their complaints to hot number 1977 in 24 hours. As announced in the course of the budget speech by Honorable Minister of Finance and also decided by the Cabinet this week, as well as at the special cost of living committee chaired by the Honorable Prime Minister last week, the government has decided to subsidize essential food items such as sugar, dal, big onion, spreads, dry chilies, potato, canned fish, milk powder, fresh milk, gas, and other rice and some other items. We will be after 2 days we will announce, inshallah. And also this week we have discussed about the strengthening the capacity of the Consumer Affairs Authority by additional 200 employees graduates. In addition, price control mechanism would be supervised by the district level. The district secretary will be the in charge, and our senior ministers who are the in charge of the district development committee, they also will chair the meetings in every month in the district level. Another measure through which we have decided to ensure control price is to increase the number of SATOS outlets in the country. Currently, 319 SATOS outlets are operating and provide significant support to the consumers. And there are 2,000 cooperative outlets. Our Honorable Bandula Gunawardana here, in his period, he supported for the co-op shop. We are going to our Honorable Prime Minister instructed me to give a total, give a same price in the Satosa outlet price. There are a special, what are the items we are going to gazette as an essential item. In the each 2,000 cooperative outlet under 319 Satosa outlet, we are going to sell it on the same price. We can do it, I think, within a 1 or 2 weeks' time, we can start that mechanism. It will ensure the supply chain of essential food commodities to each and every corner of the country. And also, the Honorable Prime Minister has advised to convene the Cabinet Subcommittee. Our Honorable Malik Samarakima is a chairman of the committee on every Tuesday, and to submit a weekly report on cost of living along with its recommendation. I firmly believe this proposed mechanism will ensure the control of price of essential goods and accessibility of goods at affordable prices. Thank you. Yes. It's a good sign to see if you are going to make food available at the SATOS, is it? Essential. 319 SATOS outlet in all over the country. Yes. And plus 2,000 co-op shops through the cooperative commissioner, we are going to supply. So you were talking about the district. Yeah. Oh, Honorable Bandula Samayake. Sorry, Bandula Gunawar. Sir, Garu Emetuma, Obutuma Sandhan Kala, then me Mila Palni, Kirima Sandaha, district Matamin, Niladarim, Patkan Nogila. Then me Mila Palnaki and Vatane, Apita Nitime, Prasnia Kativino, Mukada price control current by Apita, Mila Palna Panatak, Api Ahosikarla. Milapalna department to Avosikala Tamai, Sadarna Villan Commission Sabha, Panataginavi. Etogota, Paribo Kadikari, Panata Yatate, Uparima Mila, Niamakara, Napuluan. Etogota, control price sekaki and the bear, maxim retail price. Oh, Vadima Vikiniaki, Uparima Mila. Etogota, Milapalna again, Vatane, Pavitikaran, Depa, Mokode, Emunon, Ethan Nitime get Luakatu, Milapalna, Panata, Avosikala. Sadarna Velanda Commission Sabha Panata Ginavi. It Pasetamai Paribok Adikari Panata Ginavi, Paribok Katutu Pidaman Adikari, Panatanu, Puluam Vene, Uparima Milan Niamakirim, Uparima Milik, Muhammad Duankarana Pulua. Anika Obutuma Bandogan and Niladarin, Venata Ethanaka Bandogan the Bear, Paribok Katutu Pidaman, Adikari at Tamai Bandogan the Puluang, a Niti at the Tamai own take implementation Volte and the Puluankama, Tibin. Eating any some. Mukada may Nithi Katakolo Nadu Power and Neveno, Nadu Power and Nuno, Tadikarne, the May Prasne, Matuinanisa, Obutuma, Epilibanda, Bandogan, and Niladarin,
consumer piasa utara dia kena bandung kan. Mandor tu mah, obat tu mah te adara macam tu ada. Kita ni sah, obat tu mah dana wa consumer piasa utara di pariboga sengatna adikari itu mai adikar utara di tiennye mevagi berakaran. Ini sah. Minap uparima pahal ni uparima mila MRP maximum retail price. We are discussing now before my statement. We met our Honorable Malik and the Honorable Ravi. We discussed. We are going to sit coming Tuesday after the cabinet, and we will finalize the maximum retail price. But you are saying that. Another one, Garu, Emma, Tuma, Garu, Mandur, Tuma, Vandulakono, Mandur, Tuma, ni, api halutein katiya ganne na. Then at the Desia Kinne, api investigation officer under the Consumer Affairs Authority. Api te niladari oru madhi. Enisa, Garu, Agramati, Tuma, api te kiwa. Then Hematanama, Hema, Kadiyale, Emma, graduatesla innava, veda adu. ए ग्रेजुएट्स ला कहमती देशीयात अभी सेकंड मंथ में दिया था मेकर टक आरागना एक दिशापति कार्यालय आरागना याला के वैध गंडा ही बालने या पूर्ण करने बहुत मस्तूदी क्या जगमान तुम्हां जिन्ने में इन्हों कोटा समाहरण पीठपलातुला सीन मिला वैरी सातों से मिला गुड़ा कडूई अभी लिमक्कन वैल्ले एक सीमा एक में वैरिएंट डाला मम्मीली मक्कना पुलवान तरह एम तुम्हारे तुम्हारे पुलाम अबे हाँ जी एक एक माँ उत्तर देना इतना तो मैं अनुराग सीनी एम तुम्हारे सीनी निकान देने पुलवान क्यों आ मैं इन्ने मैनेजर्स ला उक्कम में पीटर काटो वोल्टा विकुना ना ऐका पार थे सामाने मिनी आटा � ओ गरु मंतुमा ना तरह में गरु अमेतुमणि गरु अमेतुमणि आपे गरु मंतुमा की ना गरु अमेतुमणि शाले अमेतुमा अब तुम्हारे आवदान गरु अमेतुमणि आपे गरु मंतुमा की ना खतावे सात्यतावे अत्येन वा अब तुम्हारे की ना दे आनु है एका मैं पलात हमेतंडम का ताम एक गलपने ना दुष्कर पलात तोड� अब तुम्हारे विशेष एम ओक ओक रामवाई दे साथ तक करकर ना मायता ने पलाता नुवत बालन ने केला मम्मी लीमक करनो मुदाई मुदाई करे वाके तंग वाला रुपयल पांच शेटा बाडू कत्ता में देने विधि ऐटा अभी क्रामीय मट्टमें अभी रुपयल देशीय पना रखवा करना ऐटा अभी ते में विधि ऐटा नेतांग एक असाधारण वेड मुदाले मतुमा एकतु कला आगे कताना के तिमनी मामा एकतु कला आगे मतु बादु संशोधने पनतमा इधरी पात करना एकतु कला आगे मते बादु संशोधने देदास देखा अंक दाहतर दारने एकतु कला आगे मते बादु पनत संशोधने किरी में संधावू पनत केटुम पाते देवनिवार की मुकावदा द ऐटा प्रधान काटू पिलिबा देनुंदी में पार्लमेंट सभावे कंगदे आई पार्लिमेंट ये सभा ना के तुम्हारे तुम्हें आई मूव आइटम थ्री सर सभावे कंगदे आई करो मुदला में तुम्हारे मतलब पहले की रिमार्क करेगा ना पुरवांदा में वैट एक तो कल आगे हमारे बादु संशोधन पानता कावड़ा दा में का पार्लिमेंट या अपने विवाद कराने पुरवां दावसा क्लेश अपनी साल का ना विषय ने दिना दंटे यमुकर युद्धागन इतना अपना मेकर अद अपने धनुष कल तो मैं वैन कोटा उसावी ये इतिपात पेन बाव इनिसा पक्षनायकिंग रेस्ट्रीमाक ये आतरतोर केंद्र युमक कर लावसान निगमने के टेनो की मैं आपे तीन दो इनिसा अदर दंट तात्पर्य विषय ने दा विवाद रे गनी वटे दिने में लक्ष्मण निकरुने आया मेरे का प्रश्न करना में ते एक पूरा संप्रदाय अनुभव काटे दूंगा सभा ना के तुम्हां दरन्ता करो न्यूज़ जगत आना के तुमने विश्व इंद्र अभी मेरे का विवाद इधर नियम कर लाती था the date has been fixed 20th but before that इतने कालिंग अधिकरण ने इतने काउंटर आने गियोत अब इतने मैं कल दाने सीट दे दो विवाद इधर मुदला में तुम्हां क्या अधिकरण नदरा में क्या अधिकरण यान्दा अभी ये वाके आया गैना हेली दारा उकरना वा
ඒ නිසා තමයි මේ මෙතන නොයෙක් ප්‍රශ්න ඇති කර මම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්නේ ඒ සම්බන්ධයෙන් නැත්නම් උසාවි කියලා නොයෙක් අත්කතන දෙනවා වෙනින් වෙනින් ඒවා සම්බන්ධයෙන් ඔබතුමාව නියෝජනය කරන්න පුළුවන් දේශපාලන වාසි ගන්න හදන අත සුමානේ මේ සුමානේ ගැන සභානායකතුමා අපි විශේෂයෙන්ද මේක නියම කරලා තියනවා ඊයේ පක්ෂ නායක රැස්වීමේදී අපි මේ තීරණය ගත්තා අපි දැනට ඒ ස්ථාවරයේ ඉමු හොඳයි විශේෂයෙන්ද විවාදයට යොමු කරලා තියනවා ගරු මුදල් ඇමතුමා